සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ අලුත් සියලු දෙනාම. ඔයාලා දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානේ අපිට ජයග්‍රහණය කරලා දුන්නා. මේ ජයග්‍රහණයත් එක්ක මුළු ලෝකෙම අපේ ක්‍රිකට් ටීම් එක ගැන ඒ වගේම අපේ රට ගැන කතා වෙන්න ගත්තා. ඒ වගේම අපි නොහිතපු විදිහට මේ ජයග්‍රහණය අපේ රටට අරන් ඉන්න පුළුවන් වුණා. මේ ජයග්‍රහණයත් එක්ක ලෝකේ ක්‍රිකට් කණ්ඩායම වගේම ලෝකේ විද්වතුන් ඒ වගේම විස්තර විචාරකයන් අපේ රට තමා ලෝකේ විශ්වාස කරන නොහැකිම ක්‍රිකට් කණ්ඩායම වගේම ලෝකේ භයානකම ක්‍රිකට් කණ්ඩායම කියලා අපේ රට නම් කරා. මේ අපිට ගොඩක් වැදගත් ජයග්‍රහණ විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම මේ ආසියානු කුසලානේ උණුහුම යන්නත් කලින් අපිට ලං වෙච්ච ඉතාම වැදගත් ටර්නින් පොයින්ට් එකක් තමයි මේ World Cup එක. ඒ කියන්නේ T20 World Cup එකේ දින අපිට එන්න එන්නම ලං වෙලා තියෙනවා. මේ T20 World Cup එක ඔක්තෝබර් මාසේ ආරම්භ වීමට නියමිතයි. ඒක නිසා මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. අපි දැන් බලමු මේ සංචිතයේ කවුද ඉන්නේ, කවුද ඇතුළත් වෙලා තියෙන්නේ, ඒ වගේම සංචිතයෙන් ඉවත් වෙන්න සිදු වෙලා තියෙන කාටද, ආබාධ වෙලට රක් වෙලා හිටපු ක්‍රීඩකයන් නැවත සංචිතයේ ඇතුළත් වෙලා තියෙනවද, මෙන්න මේ දේවල් ගැන මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. දෙදාස් විසිදක ඔක්තෝම්බර් මාසේ පැවැත්වීමට නියමිත T20 World Cup එකට අදාළව ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දි හඳුන්වා දීලා තියෙන නිසා ඒ සංචිතය ගැන විස්තර කියන්න උනත් මම ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඔෆිෂියල් වෙබ්සයිට් එකට. ඔෆිෂියල් වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේ සංචිතය නම් කරලා තියෙනවා. ඒ වගේම මේ අලුත්ම අප්ඩේට් එකක් මේ වෙබ්සයිට් එක අප්ඩේට් කරලා තියෙන්නේ 2022 සැප්තැම්බර් 16 වෙනිදා. ඒ කියන්නේ මේ සංචිතය නම් කරලා තියෙන්නේ සැප්තැම්බර් 16 වෙනිදා. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ප්‍රශාන්ත රණසිංහ මහතාගේ අක්ෂණින් යුතුව තමයි මේ සංචිතය නම් කරලා තියෙන්නේ. ඒ වගේම වැඩිදුර විස්තර කතා කරනවා නම් මේ ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාව තමයි පැවැත්වෙන්නේ. වකවානුවකට සඳහන් කරනවා නම් මේක පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 16 වෙනිදා ඉඳන් නොවැම්බර් මාස 13 වෙනිදා වෙනකම් තමයි මේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ. අපි දැන් බලමු මේ 2022 ඔක්තෝබර් මාසේ ආරම්භ වීමට නියමිත T20 World Cup එකට නම් කරපු ශ්‍රී ලංකා සංචිතය කොහොමද කියලා සුපුරුදු පරිදි මොකලන බලා ගන්න පුළුවන්. නායකයෙ විදියට ක්‍රියා කරන්නේ දසුන් චානක, ඒ වගේම දනුෂ්ක ගුණතිලක ඉන්නවා ටීම් එකේ. පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් ක්‍රියා කරනවා විකට් කීපර් කෙනෙක් වගේම බැට්මන් කෙනෙක් විදියට. ඒ වගේම චරිත් අසරංග, බානුක රාජපක්ෂ ඉන්නවා විකට් කීපර් කෙනෙක් වගේම බැට්මන් කෙනෙක් විදියට. ඒ වගේම ධනංජය ඩී සිල්වා, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙප්රි මෙන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර නැවතත් කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ආසියානු කුසලානේ තරගාවලියට මේ දුෂ්මන්ත චමීර සහභාගී වුණේ ආබාධ නිසා. ඒ වගේම ලහිරු කුමාරටත් ආබාධ නිසා සහභාගී වෙන්න සිදු වුණේ ආසියානු කප් එකට. නැවතත් ඔවුන් දෙදෙනාම මේ වර්ල්ඩ් කප් සංචිතයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම දිරිෂාන් මදුසංක, ප්‍රමෝද් මදුසංක කියන ක්‍රීඩකයන් තමයි මේ ප්‍රධාන ක්‍රීඩකයන් 15 දෙනා අතරට මේගොල්ලෝ නම් කරලා තියවන්නේ. ඒ වගේම අතිරේක ක්‍රීඩකයන් වටේද, ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි ප්ලේයර්ස් වශයෙන් මේගොල්ලෝ නම් කරලා තියෙනවා අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනවල පනාන්ඩු, නවනිදු පනාන්ඩු කියන ක්‍රීඩකයන් 5 දෙනාව. ඒ වගේම මේගොල්ලෝ මෙතනින් සඳහන් කරනවා මේ අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම කියන ක්‍රීඩකයන් මේගොල්ලෝ සහභාගී කරගන්නේ, ඒ කියන්නේ ටුවල් එකට අත්දැකීම් ලබා ගන්න මෙන්න මේ හේතු නිසා තමයි මේ දෙන්නව සහභාගී කරගන්නේ කියලා. මේ විදිහට තමයි 2022 ලෝක කුසලාන සංචිතය මේගොල්ලෝ නම් කරලා තියෙන්නේ. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරලා දෙන සංචිතය තමයි මම ඔයගලන්ට එතනදී හඳුන්වා දුන්නේ. ඔයගොල්ලෝ හිතනවා නම් මේ සංචිතයේ වෙනස් වීම් සිදු වෙන්න ඕන කියලා ඔයගලන්ට පුළුවන් ඒක කමෙන්ට් කරන්න. ඒ වගේ වීඩියෝ එක ගැන ඔයගලේ අදහස් මට කියන්න. ඒ වගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් ඔයා මගේ YouTube channel එකට අලුත් නම් පහල තියෙන subscribe button එක ඔයගල මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.